අනච්චරයන්කෝ පනීතන් ආනන්ද මානුස්ස භූතානං කාලකතා බුදුරජාන් වන් සේහමයි වදාළෙක්. ආනන්ද මේ මිනි උපන් මිනිස්සු මැරෙනවා කියෙන එකේ ආශ්චරිය අත්භූත කාරණාවක් නෑ. එනිසා කෙනෙක් මැරෙනවා කියෙනෙේ අත්බහුත දෙයන්නේ. ඉතින් කවදාහරි අපි මැරෙනවා කාලෙට හෝ අකාලට හෝ දැම්ම පියතුමාටිකක් වය සැඩගිහිල්ලා. පුංචි දරුව මැරෙනවානේ අරුණ කාලය මැරෙනවාන. ඊළඟට වගකින් ගොඩාක් තියාගෙන ඉන්න මැරෙනවානි. සමහර ව්‍යාපාරවලට අතගහන්න කොටම මැරෙනවානි. සමාර ගෙවල් දුරුවල් හදලා ආසාවිෙන් ගෙවල් දුරොල්වට යනකුට මේ මැරෙනු. සමල්ලට කසාද බැඳල ඊයේ කසාදබැන්දද ජීවිතේ නෑ. කසාද මෙදල මාන්සේ මැරිල්ලා. මේ වගේ කොයි තරන් ඉලන්ු විවා ගිවිස ගෙන සිටිද්දී මැරිලයනෝ. මරණය කියන එක මනුෂ්‍යයායට එකක විදිහටනෝ. ඒ නිසා අපේ හිත්වල තියෙන බැඳියමන නිසා ඒවාගේ අප ප්‍රියියන්ගෙන් වගේම ඒකාන්තෙන් දුකක් නිසා අපි යංකිසි කෙනෙකුට ප්‍රියවුණොත් අපේ හිතේ තියෙන බැන්ඳියම නිසා ඒ ප්‍රියායි අපේ ජීවිතයෙන් අපේ ලෝකෙන් අයිවවෙද්දී හිතට දුක් ඇතිවෙනවා ඒ දුකක් ඇතිවෙන් නෑ කියල කිව්වොත් ඒ බොරුව ප්‍රියන්ගෙන් වෙන්වීම දුකා අපි ප්‍රියයිනං අපි බැඳිලනන්තියෙන්නේ අපි හිතට ඉක්්දුකේෙනවා හැබැයි ඒ දුකාසේ අපි සත්‍යය කල්පනා කරන්න ෝන මේ දුක ඇතුලේ අපි සත්‍යය කල්පනා කරන්න ඕන ඉතින් අපි ජීවිතයගෙන මොහොතක් කතා කරලා ශේෂ දහන් කාරණාවක් කද ධර්මානු සංසනාවන් ඔබට සහිපත් කරන්න ඕන කියලා මම කල්පනා කළා මුලින්ම ජේවිතයේ අස්තීරභාවේ ගැන ගහක ගෙඩි හටගත්තට පස්සේ හටගන්න මලෙහි පටන් වැටෙන්ඩ ගන්නෝ මලුත් වැටෙනවා චූටි ගෙඩීත් වැටෙනවා අපි අඹගහක් ගමු අඹගහය පවා එකේ අවදිවල දිගෙටි වැටෙනෝ. ඒවගේ තමයි මේ උපන්සත්වයත්. මවකුසේ සිටිද්දි මැරෙනවා සමහර වෙලාවට මවකුසේ පිළිසඳගෙන ඒ අම්ම මම අම්ම කෙනෙ කුුණා කලා දන්නව නැතුව. දරුවෝ කීදනේ කම්මගේ බඩේ කලලි විදිහයට තෙල් බිඳුවක් තලන් කලලි පිහිටිලා මැරිලයන ඇතිද. කලලේ. මව් කුසේ ඉඳල මැරණය ගැන ගණන් හිලව තියෙනවාද ඊළඟට ඉපදෙද්දී දරුවම් මැරෙන හැටි ඊළඟට පුංචි දරුසිංගිත්තුෝ කාලේ ඊළඟට ඇවිදගෙන දුවගෙන පැනගෙන යන පුංචි කාලේ පාසල්ල යන කාලේ දරුවම් මැරෙනවා තරුණ කාලේ දරුවන් මැරෙනවා ඊළඟට සමාජ වගකින් දරණ කාලේ මැරිලයනවා. වැඩිහිටි කාලේ මැරිල යනවා. වයුෘදවෙලා මැරනෝ. තාමත් කලාතුරකින් තමයි පරමායු සෞුරුදුදවාසුව පැනලා අනුව පැනලා වුරුදු සීය කිට්ටු කල්ලා සීය පැනල ජීවත්වෙන්නේ සාමාන්‍යයෙන් මිනිසු දහදාහකට එක්කෙනෙ දෙන්නෙක් වගේ. එහෙනම් පරමායුසවරට මෙහා අවරුදු හැට හැත්තෑ වෙනකොට අපට සූදානං වඩ වෙනවාපේ මරණයට අපට සූදානං වඩ වෙනවා අපේ මරණයට. ඉතිං ඒ නිසාපෙන් වත්න පහන්සිලක් වගේ තෙලුත් වැටි තියෙනකල් දැල්වන පහන්සිලක් වගේ දැල්ල වන පහන්සිල කොයිහුළඟින් නෙවෙයිඉද දන්න නැයි. එලි මහනයේ දල්වොල තිබෙන පුංචි පහන මොකින් නෙවයි දමාන්දා කොයිවෙල්ලාවේ සුළඟක්ක ඉදමාන්දා කොයි සුළගෙන් නෙවෙයි දමාන්දා ඒවාගේ අපේ ජීවිතේ එළිමහනේ දල්ුල තින පුංචි පහනක් වගේ. ඒවාගේ අපේ ජීවිතයට මරණය කොයි මොහොතේ ඉද්දන්නේ. දයේ ඇඳ එපු ඉරක් වගේ ඒ හැටි කාලයක් පවතෙඉ න්නේැ. තන කොල ගහයේ අගිස්සේ තියෙන බිදධිය බින්ඳුවට ස්තීර බවක් නෑ සූරයේ එල්ියට විවරෘත වන දියබින්ඳුවට ස්තීර බවක් නෑ ඒ වගේ අපේ ජීවිතේ අසුරු සැනක් ජීවිතය තියෙන විදිල්ලි කොටනවා වගේ අප ජීවිත විදිලි කොටනක් ැන මේ විදිල්ල කෙටුවා මේ නෑ මේ ඉපදුනා මේ මැරෙනවා මරන්ට ගිරියෙන ගවයෙක් තියෙන පියවරක් පාසා මරණයට ලඟා වෙන වගේ. මේ උපන් සත්වයා මරණයට යන්නේ. ඊළකට මේ උපන් සත්වයායට පින්වත්න්නේ ලොකුහු හතුරෙක්ක ඉන්නවා. හතුරත් අරගනම තමයි උපදින්නේ. ඉපදනකොටම හදාගන්න හතුර කවුද මරණය මරණේ නැමැති සතුරා මරණය නැමැති වදකයා උපතේඉදල පිටි් පාසිෙන් එෙනවා මං නොබෝමාරෙනවා. අවස්ථාවක් ලැබෙන කල් හින්නේ ඔහු අපි ඝාතනය කරන්න.ඒනිසා අපි ලඟම ඉන්න සතුරා අපි ළඟම ඉන්න වද කෙහ තමයි අපේ මරණයවා. මේ අපිට කෙනිහිරිකංකරන්නේ කෞද්ද අපිට හතුරෝ කෞු්ද කියලා ලෝකයේම හතුරු හොය ොයා යනවා මනිස්සු. අපිට පාඩුවඉන්න දෙන්න මොං අපේ වදකෝ කියා අපේ සතුරෝ පරමහතුරෝ කියල වටීඉන්න මිනිස්සූ. එකඒක දේවල් අපි මේ බාහිර දේවල් ගැන හොයෙනවා ඔවුන් එක ගැටි ගැටඉන්නවා නමු ලොකුම හතුරා ඉන්නේ ළඟ. ලොකුම හතුරා තමයි ලඟ ඉන්න ර. මරණය තමයි අපේ ලොකුම සතුරා. ඉතින් ඒ නිසා මේ මරණී ඉදිරියේ. ලෝතුරා සම්මමා සම්බුදුරජාණන් වහන්සේ පිරිණවම් පෑවා. මහරහතන් වහන්සේලා පිරිනවම් පෑවා. මාර්ග පල්ලහබි උත්තමියෝ කළුරිය කළ ඒවාගේම මහාං රජවරු කලුරිය කලා සිටුවරු කළුරිය කලා මහා ධනවත්තු කලුරිය කලා ඊළඟට මියගිය ඊළඟට මේ ලෝකේ හිටපු නමින් ගමින් ප්‍රසිද්ධ මහා මිනිස්සු මේ ගියා. අපේ ගංවල අපේ ආච්චිල සියල මුතුම් එත්තෝ මිය ගියා. අපි ජූටි කාලේ අපි වඩාගෙන නළව ලහුරතල්ලුන අපි ආං්චිලසිියලා දැම්මිය ගිහිල්ලා. දැන් එක ගමක කලාදුරකින් ගමකින් ගමක තමයි අවුරුදු අනුවත් සියක්වට ආච්චිකෙන සීයකෙනෙ කෙන්නේ. අප ගම්පලාතක අපේ පැත්තෙන අපේ ගම්පලාතකහල අවුරුදු සීයක අනුව පැන සීය පැන්න කෙනෙක්හොයාගන්නට නැති තරම් මිනිස්ු විච්චර ඉක්මණින් මැරිල එනවා අපි තික්මණින් වේගෙන් වයවුරුද්ද වෙනවා අපිත් පුංචි කාලේ සෙල්ලංකරගෙන හිටපු කාලයක් තිබ්බා පාසල් ගිය කාලයක් එබබා අපි තරුණ කාලයක් තිබ්බ අපි ටිකින් ටික වයිසිට යනවා. වයසට යනවා කියල කියැනෙ මොකක්ද මරණීට ලංවෙනවා. ස්වභාවික විදියට මරණයට අවුත් මරණයට ලංවෙනවා අපි එහෙම නැත්තං සනාතන ලෝදහමක් විදිට බලනකොට ඇත්තටම ස්වභාවික කතාවන්නේ කොයිවෙලා මරණයත් දන්නේ. ඉති මේ ගැන පංවතුන අපි කල්පනා කරනකොට මිින්ද ප්‍රශ්නතියන යුතුන් දහන්කාරණාව මතගේතාව. ඒ තමයි මිලිඳු රජ්ජුරෝ හර වටිනා දහන්කාරණාවක් පින්වත්න මේක මිලිඳු රජ්ජුරෝ නාගසේන මහරහතන්වහන් සිකින් අහනවා ස්වාමීණි මේ ලෝකයේ බුදුවරු දකිින්ට ලැබෙනවා. පසේ බුදුවරු දකිින්ට ලැබෙනවා තතාගෙත ශ්‍රාවකයෝ දකිින් ලැබෙනවා සක්විති රජවරු ප්‍රදේශ රජවරු මිනිසු දකිින් ලැබෙනු. කවදාහරි කාටහරි කොතනක දිහරි මුණගැහෙනවා. ධනවත් අය දිලිඳු අය යහපත් අය වැරදි අය ස්ත්‍රීපුරුෂයන් ස්ත්‍රීපුරුස නිමිති මාරුවනාය නපුංසකයන් මීවාගේ ලෝකයේ මිනිස්සු දකිින්ට ලැබෙනවා කවදාහරි අපිට මුණගහෙනවා සැපවිදිනාය දුක්විදිනාය දකිින් ලැබෙනවා ඒවගේම බිත්තරයෙන් උපන් මවකුසිෙන් උපන් අයි දකිින් ලැබෙනවා ඒවාගේම තෙත්පරිසරවල ඕපපාතික සත්තුයෝ දකිින් ලැබෙනවා මේ විදිහට අපා දෙපා සිව්පා සත්තුයෝ දකිින් ලැබෙනවා යක්ෂ රාක්‍ෂ කුම්බහන්්ඩ අසුර ධානවරාක්ෂ ගාන්දර්ව ප්‍රේත පිසාච කින්දුරු මහා උරංග නාග ගුරුල්ල සිද්ධ විද්‍යහාදර ආදී මේ ලෝකයේ යමෙ කතාකරනවනන් සත්ව යංගෙන ඔවුන්ද කවදාහරි කාටහරි කොතනක දිහරි දකිඳ ලබෙනවා. ඒවාගේ මහනවාම් ඇත්තුූ අස්සුයෝ ගව මී, ඔටු, බූරු එලුවෝ බැටලුවෝ මෝඌූරෝ සිංහියු ව්‍යාග්‍රියෝ දිවියූ වලස්සු කරබාන වලසු කොක්කු හිවල්ලු සරපිවාදී නොයේකයි දකිින් ලැබෙනවා. රන්ද්‍රිදී මුතු මැනිික් සක්සිීලා පලින්ගු ලෝහිතංක මැසිරිගල් වෛරෝඩි දියමන්ති රත්තරං ඔවගේදීවල් මිනිසුන්ට දකිල්ල ලැබෙනවා. කළුලෝහ තඹ ලෝහ වටලෝහ කන්සලෝහ, ඒ වගේ ලෝහවර්ග කොම පිළි කසී සලු කපුරෙදු හැනවැරලි කම්බිලි වස්ත්‍ර හැල්වී යව තනහාල් ඇටිහාල් තිරංගු මොම් මෑ තල කොල්ලුවාදී දහන්න්‍ය වර්ග දකිින් ලැබෙනවා ඒවාගේ නොයෙක් මල්වර්ග නොයෙක් ගස්වර්ග නොයෙක් සුවඳවර්ග ගෙදිිවර්ග පළතුරු වර්ග දකිින් ලැබෙනවා ඒවාගේම ගස්කොලන් සතාශවපාවෝ දකිින් ලැබෙනවා අහනවා මිලින්ඳදු රජත්තුමා නාගසේන මහරතන් වන්සේගේ හරි ස්වාමීණී ඔබහන්සේ කියන්න දකින්ට නොලැබෙන දෙයක් දෙවරු පවා මිනිස්සුන්ට දකිින්ට ලබෙනවන් සමහරයට බ්‍රහ්මිෝ පවා බලන්න පුළුවන් කිසිම විදිහකම් දකිින්ට බැරි දෙයක් ගැන කියන්න කිවා එක ඇ නිවන ගැන කිව්වොත් සම්මා සම්බුදුරජාණ වහන්සේ ල්ල නිවාන් දැක්කා. රහතන් වහන්සෙල්ල නිවන්ද එක්ක නිවන කෙන එක අත්වන්දා. දැන් අහ නෙහෙමෙන වෙයි එහෙවාගේ නැති දෙයක් කියන්න අත්දකින්ඩ බැරි ලබන්්ඩ බැරි කිසිිම්ම කෙනෙකුට ලබාගන්න බැරි විච්චි දෙයක් කියන්නකෙවෝ. නිර්වාසේ කියනවා මහරජාන්නේ කරුණු තුනක් තියෙනවා ඒක දකින්න බෑ. බුදුගෙනෙකුටත් ඒ කරුණු තුන දකින්න බෑ දුව නැද්දේ රනාව. සියල්ල දන්නාවූ සියල්ල දක්නාවෝ බුදුරජාණන් වහන්සේටවත් මේ කරනතුන දකිඩ බෑ. ඒ තමයි චේතනා සහිත හෝ චේතනා රහිත දෙයක දෙයක් දිරන්න නැත්තං මැරෙන් නැත්තං වෙනසෙන් නැත්තං ඒවාගි දෙත් දකිින්ද බෑ අජරාමර දෙයක් දකින්න බෑ ඇන සියල්ල දන්නා දකිනා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් ජරාමරණයන්ට අයිති නැති දෙයක් දකිින්ට නෑ ඒ ැන එහෙම එකක් නෑ ඒනම් මේ වට පිටාවී තියෙන අපිටහන්ඩ දකිින්ඩ ලැබෙන සියලු දේවල් ජරාවට යනවා නැසී යනවා වෙනසී යනවා මරණීට යනවා පලවිනිියක තමයි අජරාමර කිසිවත් දකින්න නෑ ඊට පස යහනවා දෙවිනි කාරණාව තමයි එකනෙකාට උපකාර වසියෙන් හටගත් ගැන හේතු ප්‍රත්තියෙන් හටගත් මේ සංස්කාර ධර්මයන්ගේ නිත්‍යය ස්වභාවයක් දකින්න බෑ ලොතුරා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියල දැක්කාමි සක්කා නිත්‍යයයි කියල දැක්කනෑ මේ ලෝකයේ නිත්‍යයයි කෙල්ල දකිට දෙයක් නෑ. දෙහෙනම් මේ ලෝක සත්වය නිත්‍යයයි කියල දැක්කට මේ ඉස්තීරයි කළ හිතුවට ඒ අවිද්‍යාවමි සක්කා සත්‍යය නෙවෙයි. ඒක ඔවුන්ගේ බොරු දැක්මක් සක්කා සත්‍යය දැක්මං නෙවී. ඒක ඔවුන්ගේ මිස්්‍යාවමි සක්කා සත්‍යය නෙවී. මේ ලෝකයේ සියල්ල ම නිත්‍යයි. ඒන නිතති්‍ය වසයෙන් දකින්න බෑ. ඊළඟෙක තමයි පරමාර්තයක් වසේ නුවනින් ගලපා ගලපා බලද්දී මේ ජීවිතෙන් ජීවිතයට යන සත්වය දකිඩ නෑ. ඒ වචන අදාාපිසාමාන්‍ය භාවිතා කරන්න ආත්මය කියලා. ඒ නිසා මේ සත්වයත් සඳු සදු සදු නමස්කාරවීවා බුදුරුවනට සැමැදා බුදුහිමි සාරනයාමි නමස්කාරවිවා දම්ම්රුවනට සැමදා සදහම් සාරණයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සාරණයාමි නමස්කාරවිීවා තුනුරුවනෙට එම දතිසායන සාරනයාමී සාදුු 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 අපගේ පරම්පූජනීය ගුරුදියෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්වල්ලොක ස්වාමින්න හන්සේට නමස්කාරවීවා සාදු සාධ සාදු. ස්්‍රද්ධාවන්ත පින්වත්නී. අදදව ශේෂයෙන් මේ ධර්ම දේශනාව මේ විදිහයට පටිගත කරලා. මේ විදිහට ඔබට ශ්‍රද්ධහ රූපවාහිනයෙන් විකාශනය කරවන්ට දායකත්වය දරන්නේ. නීතීචඥ පින්වත් නිලන්ත කුමාරගේ මහත්මා. විශේෂයෙන්සාදුසාදු නමස්කාරවීවා බුදුරුවනට සැමැදා බුදුහිමි සාරනයාමි නමස්කාරවිීවා දම්රුවනට සැමදා සදහම් සාරණයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සාරණයාමි නමස්කාරවීවා, තුනුරුනැට සැමදාතිසාර සාරන යාමී සාදුු 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 අපගේ පරම්පූජනීය ගුරුදියවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්වල්ලොක ස්වාමින්න්න හන්සේට නමස්කාරවීවා සාදු සාදුු සා. ශ්‍රද්ධවන්ත පින්වත්නේ අදදව ශේෂයෙන් මේ ධර්ම දේශනාව මේ විදිහට පටිගත කරලා මේ විදිට ඔබට ශ්‍රද්ධහ රූපවාහිනයෙන් විකාශනය කරවන්ට දායකත්වය දරන්නේ නීතීඥය පින්වත් නිලන්ත කුමාරගේ මත්මා විශේසය ඒ වගේම ගෙවල් පෙරලි යන්ට තරම් මහා සුලිකුණාටු වෙනවා. කාලයක් එනව හුළම් පොදක් නැතුව වටාපතයෙන් හුලන්ගහ ගන්න වෙනවා. මේ බලන්න සියල්ලේ අනිත්තිය සීතල කාලයනවා උණුසුම් කාලයෙනවා මේ උක්කෝමානීත්‍යයයි වෙනස් වී යනවා. එවන් අපි යටකරගෙන යන්ඩ තරම් නින්දා අපහස උපහස තාඩන පීඩන වද බන්ධන එකපිට එක එෙනවා. ඒ සියල් අනිත්‍යයි. අපිට ප්‍රසංසා කර කර අපි කීරිතිය දසත පැතිරී යන කාලයනෝ. ඒ කාලත් අනිත්‍යයයි. සැප දුක ඒසිියල් අනිත්‍යයයි. අපි සියලු දෙෙනන අපි පිරිවරාගෙන එයාලග නායකයා බවට අපිත්තක් කතා කර කර ඉන්නවා නමු තමා තනි වෙන දවසගුත්තේනවා. ඇති මේ විදියට මේවා කල්පනා කල්ලා තිබුණනොත්තේම මේ අනිත්‍ය වූ ලෝකයේ වෙනස් වෙද්දී හිතහදාගන්න පුළුවන් නැත්තන් අපේ හිතට දුකේනේ එක වලක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අෂ්ටලෝක ධර්මේද්දී උපන් සත්වයාට මේ කවුරුහුමයේ කියලා සතතිය කල්පනා කරන්න කිය. අනිත්‍ය කල්පනා කරන්න කියෝ. මේ සකල ලෝකෙ අවබෝධ කරගත්ත තුංලෝකෙට අසායි ශස්තරුන් වහන්සේ පවා පිරිණවම් පෑවා. අද ඉතුරු ලතිනි ධාතුන් වහන්සේලා විතරයි. ඒ ධාතුන් වහන්සේලා පිරිනුවම් පාන දවසක් කෙනවා. සම්බුදු බවට සෙවන සලසාලූ ජයිසිරි මහා බෝධීන් වහන්සේගේ පරම්පරාව දැන්වැඩිඉන්නවා ඒ බෝධීන් වහන්සේල්ලා අපවත් වෙන දවසක්කෙනනවා. රහතන් වහන්සේලා පිරිණවම් පැෑවා ඒ ධාතුන් වහන්සේල්ල තතුරු දහන්වැෙන දවසක්කෙන එදා අනූහය ගෝටියක් මහරහතන් වහන්සේලාගේ පිරිත් හඳමැද්දේ මුල්ගල් තැබූ රුවන්ගලි මහසයත් ගරා වැටුනානෙව පින්වත්නේ දෙනෝ දහක් කෝටි ගාන වඳන රුවන්ගලි මහ සෑයේ කාලයක් තිබුණනේ රජුකිපිලා රුවන්ගලි සෑ මළුවේ උඳු වැපුරුවා උදු වෙපුරවා ශ්‍රද්ධාවන්තයන්ගෙන් පිරීගිය අනුරාධ පුරය සතුරන්ගෙන් පිරීගිය සෑය විහිරවිහර කැඩුවා. රහතන් වහන්සේලාගේ සාධකාරර්හ මධ්දිය තැන්පත්වන අකුදහතුන් වහන්සේ තැන්පත් තූපාරාමයත් කඩලා තූපාරාමී ධාතුන් වහන්සේලා ඉතුරු කරලා රන්ඩිදී මුතුමැනික් ගත්ත පෞකාර ඉතිහාසයකු. ලංකා ඉතිහාසී තියෙනවා ඒවාගේ වෙහෙරවිහාරවලටත් අව්‍යයදසේව වනන් මේ කුණුකයන්ගන කවර කතාද ඒ සියල් නැසී වෙනසී යනවා. සත්වනි ප්‍රාසාදී වහලේ මුොඳනේ මැනික එළිය ඉන්දියාවට පෙනන ලෝවා මහ ප්‍රාසාදී දැන් කනුටික විතරයි කෝට ගානක් ජනයා වාසයකරපු පොළොන්නර දැන් කැල වෙදිලා. මේ රට ආශයාවේ බාණ්ඩාගාරයක් කරපු ධාන්‍යය ගබඩාවක් කරපු මහරජවරුත් මැරි ලගිය. මේ සියල් අනිත්‍යයි නේද. මේ සියල් අනිත්‍යයි වෙනස්වී යනෝ බාහිර ලෝකයේ. පංන්තිිකාලි අපි ඇහැපු දැකපු දේවල් දැන්.සාදු සාදු සාදුු නම්මස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සාරනයාමි නමස්කාරවිවා දම්ම්රුවනට සැමදා සදහම් සාරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සාරණයාමි නමස්කාරවේවා තුනුරුුවනට සැමදාති සාරණයමි සාදුු 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 අපගේ පරම්පූජනය. ගදියෝොත්තම කල යාන මිත්‍ර පින්වල්ලොක ස්වාමින් වහන්සේට නමස්කාරවීවා සාදු සාධෝසා ශ්‍රද්ධවන්ත පින්වත්නේ අදදවස ශේෂයෙන් මේ ධර්ම දේශනාව මේ විදිහයට පටිගත කරලා මේ විදිහට ඔබට ශ්‍රද්ධහ රූපවාහිනෙන් විකාශනය කරවන්ට දායකත්වය දරන්නේ නීතිීචඥ පින්වත් නිලන්ත කුමාරගේ මාත්ම විශේසියෙන්සාදු සාදුසාදු නම්මස්කාරවේවා බුදුරුවනට සැමැදාබුදුහිමි සාරණයාමි නමස්කාරවිීවා දම්රුවනට සැමදා සදහම් සාරනයමි නමස්කාරවීවා සංගරුවනෙට සැමදාමහා සංග සාරනයාමි නමස්කාරවීවා තුනුරුුවනට සැමදාතිසාරසාරනයමි සාදුු සාදුු සාදු අපගේ පරමුපූජනීය ගුරුදේෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්වල්ලොක ස්වාමින් වහන්සේට නමස්කාර්වේවා සාධ සාධෝ සා. ස්්‍රද්ධාවන්ත පින්වත්නේ අදදවස ශේෂයෙන් මේ ධර්ම දේශනාව මේ විදිහයට පටිගත කරලා මේ විදිහට ඔබට ්‍රද්ධා රූපවාහිනීෙන් විකාශනය කරවන්ට දායකත්වය දරන්නේ. නීතීචඥ පින්වත් නිලන්ත කුමාරගේ මහත්මා විශේසයෙන් ඩෙදාස් විසිකයි ජූනි මස පාලොස්විනිදින මිය පරලෝගිය දඹදනිය දෑතව පහළගම පදිංචිව සිටි කුමාරගේ සුනිල් පියසේන මහතාට අනුමෝදන් කරන්න තමයි අද මේ දරම් දේශනාව සිද්ධ කරන්නේ. විශේෂය මේ ධර්ම දේශනාවං රැස්වෙන පිං සුනිල් පියසෙන මහත්මාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා බිරිඳවන එ පී විමලාවතී මහත්මයත් ඒවාගේම පුතනුවන් වන්න නීතිීඥ නිලන්ත කුමාරගේ මහත්මත් ලේලියවන වයිජී සුනේත්‍රා කුමාරී ආපා මහත්මයත් ි පිරියවන රිතුලී සාර්‍යයා කුමාරගේ දියනය විසින් තින් මේ සියලු දෙනාව බලාපොරොත්තුවෙන්නේ සුනිල් පියසේන මහත්මාට පින් අනුමෝදං කිරීම පිණිස එතුමා මිය පරලුව ගිහිේ මීට දෙන කිහිපේ අස්තීර භාවය වෙනස් කරන්න කිසිවෙකුට වැෑ කියලා හිතේ රැව් පිල්ි රැව දුන්න. තමන්ගේ දරුවන්ගේ මිනි ගෙදෙට්ටගෙනල්ලා පෝලිමට මිනිී ටිකති යද්දී ඒ උපාසකයා හදවතින් හිනා වනා කඳුලු ඇගරු වෙනෑ. භාග්්‍යිතුන් වහන්සේ වදාල්ල ධර්මී සත්‍යයක් කියලා. ඉදාල් හාරිපුත්තු මහරහතන් වහන්සේ කිවූ ධර්මී සත්්‍යයක් කියලා ඔහු දැක්කා තමා අවබෝධ කරුපයක දැක්කා විවෙන් දෙ වෙනහැටි දැක්කා මනාපදයෙන් වෙන් වෙනකොට ඒක අල්ලාගත්තා අය හඬන හැටි දැක්කා ඔහු හදවතිෙන් සිනාවුණා ධර්මි අවබෝධ කරපු නිසා ඒ දරුව ක්කොම එක චිතකේ එක දරසයි දෙවී ගිය අහාසෝසට ගිනි ජාලාවනගී ගිය මේ උපාසක හදවතිෙන් හිනාවනා ඇඩු වැලපුනේ නෑ අනිත්‍යී කියලා. මේ ඔක්කෝ වෙනස් වෙනවා කියලා. සියල්ල අතැහැරයන්ට සිද්ධ වෙනවා කියලා උපන්සත්වය මරණීක්මවා නෑ කියලා ඔහු අවුබෝධ කලාා. ඔහුත් ඔහුගේ ඇඹිනියත් හනි වුණා. ඔහුත් ඔහුගේ ඇඹිෙනත් අනිවෙලා එකනකාට උපකාර කරමින් ඔවුගේ දුකටත් සැපටත් ඔවුන් දෙදිෙන පමණයි සිටිය. දවසක් මේ බ්‍රාක්්මණයා ඇත්ත ජනපදී කර ගිහිල්ලා නිවසටනකොට නිවසේ කුසියේ ලිපළගෑද වැටිලා තමාගේ බිරිඳ මැරිල වැටිලා තමාට බත්්ටික උයල දුන්න තමාගේ ඇඳුම් පැළඳම් හෝදල දුන්න තමාගේ නිවසේ කුටි එලිය කරපු පහනක් වගේ හිතපු ආවදරණය බිරිද මිය ගිහිල්ලා. ඔගේ ඇස්වලින්ද එක්කා. ඔහු ඒ වෙලාවට භාග්‍යතුන්න්නන්සේ යමක් අනිත්‍යයි කියලවා දාලන ඒ කොයි තරන් සත්‍යයද උපන් සත්වයා මේ ලෝකයේ අත්හැරලා යන බව කොයි දරන් සත්්‍යයද සංස්කාර ධරමයෝ අනිත්‍ය බව කොයි තරන් සතතියද ඒ සාරිපුත්ත මහා මුනිදුන් මට දේශනා කරපු ධර්මය කොයි තරන් සත්‍යයද කියලා සත්‍යය වූ ධරමය දැක දැක ඇස්වලින් කඳුලු ගුරවන්නේ නැතුව හදවතින් ඒ බ්‍රහ්මණයා සිනාවුණා. මිනිස්සු ගිතර පිරුණා ඥාතිෙන් හඬා වැලපොනාා. බැඳිච්ඡාය හඩා වැලපෙනකොට ප්‍රියන්ගෙන් වෙෙන්මීමේ දුක ඇස්වලින් දැක්කා ඔහු හදවතින් හිෙන වුණා. ප්‍රයාඹුවගේ සරීරේද දරචිතකේ දැල්වෙලා ගිනි ජාලාවාකාසිටකියා. ඔහු ඒ දෙස බලා කරන සිටියා දැන්සින් කඳුලු ඇගරුවේ නැෑ. ඔොහොම කාලයක් යනකොට ඔහුගේ මරණේ දවා ඔහුගේ මරණය ඇවෙලෝගේ හදවත හිරවුණා ඊළඟට පෙනහල දු සාදුසාදු නම්ම ස්කාරවේ වහග්‍යිතුන් වහන්සේ දෙසූ දහම කොයි තරන් සත්‍යයක්ද කියලා එදාන් සාරිපපුත්ත මහරහතන් වහන්සේ අනිත්‍යයි කියලා ඊළඟට දුකයි කියලා ආත්මයක් නෑ කියලා දේශනාකරපු ධර්මය කුයි තරන් සත්‍යය ඉදි කියලා ඔහු සිතුවා තමා අවබෝධ කරපු ධරමය තමා තුළින්ම දකිනකොට තමාගේ පෙනහැල්ල හිරවිවී යද්දී හදවත නතර වෙද්දී නතරවෙන හදවතින් ඔහු සිනහා වනා සිනා වෙලා මැරිලගේය ඒ බ්‍රාක්්මණය අනිතතේ ගැන හරි පුදුමකං අඩන ලෝකයේ හදවතින් සිනහාවෙන්ට පුළුවන්. නාඩායින්ඩ පුළුවන්. රහතන් වහන්සේ ලාගේ ලෝකෝත්තර සැපේ ගැන හදවති මොහොතක් සිතන්ඩ පොළුවන්. අනිත්්‍යේ කියෙන ගවබෝද කළු. ඒ නිසා නිතර සිහිකරඩ මේ සෑම දෙයක් මානිත්‍යයයි කියලා අපෝ ඕනම් මට සීකරන්න බෑ මට එවෙලාට දුකයි කියලා බොලොඳ වෙන්ටපා බොලඳ ලෝකක සැඟවෙන්න හදන්ඩෙපා මහා ඇතිෙක් වගේ ජීවිතයක් තියාගෙන අම්මෝ මේ අනිත්‍ය නම් සහිකර්ඩ බෑ කියන සියඹලා කොල්ලේ ඇතුළේ සැඟවඩ හදන්ඩෙපා අපිට සැඟහිට බෑ. සමහරයිකයවා අම්මෝ මෙයාගෙන්වෙංවෙන්ඩ අපි හිතන්ඩවත් බෑ අම්මගෙන් වෙන්වෙන්් එකක් ගැන මට හිතෙන් හිතන්නවත් බෑ කියනු. මගේ බිරිඳකෙන් වංවෙන එක ගැන මගේ හිතෙන් හිතන්නවත් බෑ මගේ චූටි දෝනගෙන් මේ චූට පුතාගෙන් මම වෙංවෙන එක ගැන මට හිතන්නවත් බෑ. මගේ අම්මගෙන් මගේ තාත්තකෙන් වෙංගෙන එක මට හින්නොත් . චර හිතන සෑණ හිතට දුකේනවා. ඔබ හිතා හිතන ඒ නිසා හිතන්න හැ ඇ හිතනකොට දුක හිතෙනවා ඇතෙක් වගේ ජීවිතයත්තියාගැෙන සියඹලා කොල්ලේ හැගෙන් හත්දනවා සියඹලා කොලේ හැගෙන් හදන්නේ බොලඳ කමින් ඔය හිතන්ඩවත් බැරි දුකෙන් හිතනකුටත් දුකහිතනවා දරාගන්න බැරි වෙන්වෙනකුට කොහොම දුකක්්ද වෙන්වෙනවා කෙන අනිවාරයෙන් වෙනවනේ දැන් දැම්ම හිත හදාගෙන තිබ්බොත් මේ ලෝකයා අපිවත්හෙරත් තැර යද්දී තමා තනිවේද්දී තමාද මේ ලෝකයේ අත්හැරලා යද්දී හදවතින් සිනාවෙන්ට පුළුවන් අනිත්‍යයගෙනක සකලොත් දෙනෝ දහන්සක් මිනිස්සු වදිනා පුද්ධනා ඒේවිසි තේවාවින් මලින් පහනින් පුදධනා මහා ස්තූපපවා පින්වත්න ගරාවෙටිනවනේ. ලෝතුරා තතාග තරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ පවා පිරිණවම් පෑවනේ. මහා රහතන් වහන්සේල පිරිනවම් පෑවනේ ඒ මහා මොනිදුන් සිටින වනේ ඇතුම් පවා කම්සොලවන් නැති සිංහයම්පවා පාර මගහැරල යන එත්තරන් තෙදවත් අංගුලිමාල මුොනිදුම් පවහා පින්වත්න පිරෙනුම් පැවන. ඒ ශාස්තරුන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා මේ ලෝකයේ තවත් වැඩිහිටියන කොයි තරන් හොඳයිද. ඉතින් ඒ අහපත බුදුරජණන් වහන්සේ දන්නේ නැද්ද බුදුකෙන කිටියයොත් ලෝකෙට වෙන හපත රහතන් වහන්සෙල්ලා වැඩීටයුත්වෙනය හපතයි රහතන් වහන්සලා දන්නඇද්ද ඒත් බුදුරජාණන් වහන්සේ පිරනවම් පානවා රහතන් වහන්සේල පිරිනවම් පානවා මේ රට එක්සේ සත්කරපු මහා රජවරු මාහායෝධයෝ ශරීරය අත් හැරලා මැල්ලගිය නිමනිසා අපිටත් මේසි අල්ල මත්තාරින්ටනම් වෙනවා ඉතින් කුමකට ධාරගල ඕක මගේ ඕක මගේ කියල කුමකට ධාරගල ඔයා මගේ ඔයා මගේ කියල කුමකට ධාරගල මට ඕන මට ඕන කියල කුමට ධාරගල මිනිසියන් ලත්හැරල යන්න සිද්ධේනවා එනිසා අපේ ඇස් දෙක ඉදිරිපිටම මිනිසුම් මැරිෙද්දී ගලපලබලන් අපේ ජීවිතයට මමත් මැරෙනවා කියලා ලෝක දනවත් ලෝකවල ගොඩනැගිලි විනාශේලා යද්දී හිතන්ට අපි ගොඩනග දේවලුත් විනාස වෙනවාකයෝ. හැම දෙයක්ම සල්ලිවලින් කරන්න බෑපෙන්වත්න්නේ. අපි හිදනවා ඔය මිනිසුන්ටනම් සල්ලිතියන ඕන දෙයක් කරන්න පුළුවන් ඔය මනි සල්ලි තියනවන මොනවද කරන්න වැරි කියලා හිතනවා. නමු කෝට ගණන් ධනය තිබත්. මරණයෙන් නිදහස් වෙන්ට බෑ. වයසටයනයකෙන් නිදහස් වෙන්ඩ බෑ. අනිත්‍යයෙන් නිදහස් වෙන්ට බෑ. එකගැ අනිත්්‍යයට යටත්වීමෙන් නිදහස් වෙන්ඩ බෑ. අවබෝධ කිරීමෙන් පුළුවන්. එනිසා දස පාරමී, දස උපපාරමී, දස පරමත්තු පාරමී කියල පාරමී ධර්ම පිරු මහා බෝධිී සත්තවයන් වහන්සේ. සම්මා සම්බුදු බවට පත් වුණේ සංස්කාරය අනිත්‍යයි කියලා අවබෝධ කරලා. දුක්ස හිතයින් කියලා අවබෝධ කරලා. මම මගේ මගේ ආත්මය කියල දෙයක් නෑ කියලා අවබෝධ කරලා. සම්මොහොතක් හෙතන්න. ගහක පිපෙනාවූ මල් පිපි පරවී වැටිනා බව දන්න නිසා. මල් පිපිල්ලා පරවෙලා වැටිෙනකුට හිතට දුකනෑ. ඇයිඒ ඒවයි එහෙම තමයි. ගස්වල ගෙඩි හැදිලා ඉදිල වැටිෙනකොට හිතට දුක නෑ ඇයිඒ අපි දන්නවා අඒක එහෙම තමයි. වැස්සක් කඇවිල්ලා ගංගා පිරිල ගලාගෙනයන්දී හිතට දුක නෑ අපි දන්න අඒක එහෙම තමයිඒ කියලා. උදේට හිරු නැගලා හවසට බැසගෙන යනකුට හිතට දුක නෑ අපි දන්න අඒක එහිෙම තමයි කියලා. සඳනඟ බැසී අද්දී හිතට දුනෑ අපි දන්න අයි වහෙම තමයි ඒ කියලා. අපි දන්න අඒ කෙහිෙම තමයි ඒ කියලා. සූළඟක් කැවිල්ලා ගස්කොලං වැනී අද්දී අපි දන්න අය වහෙම තමයි කියලා හිතට දුකනෑ ඒ වනාට අපි මැරෙනකුටට දුකයි. වයසිටයනකොට දුකයි ලේඩවෙනකොට දුකයි ගෙන් වෙෙන්වෙනකට දුකයි කැමිතිදේ නොලැබෙනකුට දුකයි ඇයි මේ දුක උපදයන්නේ අර ගහක් කොලක් ගැන හිතන විදිහිටවත් අපි අපේ ජීවිතය ගැන හිතලා නැතිනි නිසා. උපන්සත්වයා වයසිට යනවා කියල නිතර් නතර හිතුවනං කිස් පැහිද්දී හමරලි වැටෙද්දී දත් වැටෙද්දී අතපය වාරු නැතිවෙද්දී. හි උපන් සත්වයා ලෙඩවෙනවා කල හිතුවන කොරෝණ නෙවෙයි මොනරෝගයාාවත් දන්නුව උපන් සත්ත්වයා ලෙඩවෙනවා කියලා ප්‍රියංගෙන් වෙංමීම දුකක් කියලා ඊළඟෙට මරණී දුකක් කියලා අප්‍රියංහා එක්වීම දුකක් කියලා මේ පංචු උපාදනස්කන්දී දුකක් කියලා සිහි කලානං සංස්කාරු අනිත්‍යයි කියල සිහි කලානක්. මේ හැම දෙයක් මාත ඇහැරල යඩුවෙනවා කියල සිහිකලානක්. මම මගේ මගේයාත්ම කියලා අල්ලගන්ට කිසි දෙයක් මේ ලෝකේ නෑ කියලා. සිහි කලානම් මේ වෙනස් විද්ධී දුක හිතෙන්නේෑ. මල්ගහක් ගැන හිතන විදිහෙටවත් ජීවිතය ගැන හිතරනෑ නිස්සු. මල්ගහක, මල් පිපී පරවී වැටෙද්දී ආඔය හැටි කියල හිතනවා දුකනෑ. එවට තමන් ලෙඩවේද්දී වයසට යත්ති දුකයි ඇයිඒ හිතලනෑ. මේ දුක කියන එක පවා අපි ජීවිතයට එන්නේ යන්නේ දැනෙන්නේ හිතන ක්‍රමයත්ත එක්ක. හිතන ක්‍රමයත්තෙක්ක. එනිසා බුදුරජාණන් වහන්සේ බෞලොවසින් මේ අනිත්‍ය මනසිකාරය දෙෙන්ඩ කියලා වදාලා. මරණාණ සුමති මනසිකාරයේ දෙෙන්ඩි කියල වදාලා මොකද මරණය කියනෙ කවදා හරි දවසක ඕනම කෙනෙකුට එනවා සතාසිවපාවගේ පටම්. මේ තුන් ලෝකධාන්තුවේම සිසාරා ගියත් පින්වත්නී අජරාමර දෙයක් හොයාගණ්ඩ නෑ. තුන් ලෝකධාතුවේම නිත්‍යූ සංස්කාරයක් හොයාගණ්ඩ නෑ තුන් ලෝක ධාතුවේම මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්ඩ ආත්මයක් නැෑ. ඒ නිසා ඔය අනිත්‍යමනසිකාරය සහි කරන්න. හිතවට ඒනිසා දමම ධර්මානුශාංසනාව යනිත්‍ය දහංකාරණාව ගැන ඒ විදිට මතක් කරලා අවසාන වසයෙන් දහන් අවවාදයක් සහි කරන්නක්. ඒ තමයි කසිරංච පරිත්තංච තංච දුක්කේන සයතන්. පසිරංච පරිත්තංචය කලකයන්නේ මේ ජීවිත ඉතා කරදර මත ඉතාමත් කෙටිකාලයක් දුකසේ ඉන්ඩතියෙන්නේෙ. කෝතන් ජීවිත මාගම්ම වේරන් කයිරාතකේ නැචි ඔයවාගේ ජීවිතයක්න අපිට ලැබිලතින්න පොඩිකාලයක් කරදර මැද ජීවත් වෙලා මැරලයන එකක් ඇයි පව් කරන්නේ. මේ ලැබිච්ච කෙටිකාලේ ජීවිත යාමගට ගඩ පසිරංච පරිත් තංච තාමත් කෙටිකාලය දුකසේගේෙවන්ඩතයෙන් තංච දුක්කේන සංයතන් ඒත් දුකසේ. පන්ඥාය චාලාබෙහෙන ප්‍රඥ්ඥාව අනිත්‍ය දුක්කා අනාත්මකෙන එක අවබෝධ කරලත් නෑ. දම්මස්සච අදස්සන ඒ ධර්මය දැකලත් නෑ එහෙම ඉඳලා කුමට නම් පවුකර කරන්නවාද. නිසා පිංහතුනී යාාපත කරඩ කුසල් කරඩ හොඳ දේවල් කරන්ඩ පින් කරන්ඩ වරදිින් අත්මි දෙන්ඩ උතුන් තුනරුවන් සරණයන්ට අනිත්්‍ය දුක අනාත්මය ගැන ජීවිතයේ කල්පනා කරන්න. එනිසා ඔබ සියරු දෙනාට ජීවිතයේ යතහාස්ෝභභාවය අවබෝධ කරගන්ඩ වාසනාවලබීවාකෙල් සිත් පාර්ථනා කරන්න. ඉතිං පින්වත්නී අද දවසේ විශේසයන් මේ අනිත්‍ය ප්‍රතිසයුත්ත ධර්මදී සදාව සිද්ධ කළේ දෙදහස් විසේකයි ජූනි මස්සු පාලොස් වන දින මිය පරලෝගිය කුමාරගේ සුනිල් පියසේන මහත්මයාට පින් අනු මෝදන් කිරීම මුල්කරගෙන. තිං එතුමාගේ බිරිඳවන ඉන් පී විමලාවතය මෑණියනුත් පුතනුවන්වන නේතිීචඥ නිලන්ත කුමාරගේ මහත්මත් ලේලියවන ජී සුනේත්‍රා කුමාරියාාපා මහත්මයත් පිරියවන රිතුලී සාරණ්්‍යයා කුමාරගේ දියනියත් අද මේ ධර්මදාානය කොටස් කරුවම් බවට පත් වනේ නිසා අපි පින් අනුමෝදන් කරනවා. අනිත්‍යපදසංයොත්ත ධර්ම දේ සනාව සිද්ධ කිරීමෙන් ගැස්කරගත්ත පිම්බලේ. මේ ධර්මදාානයේ පින්බලින් ඒවාගේම නිලන්ත මහත්මයා සංගයාට බොහෝ මාදරින් ගෞරුවෙන් උපස්ථාන කරන ශ්‍රද්ධාවන්ත උපාසකි. එනිසා ඒ පින්වතු නිරන්තරින් රැසිකරගන්න සිියුලු පිින්බලයමිය පරලෝගිය සුනිල් පියසේන මහත්මාට අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා, කුමාරගේ සුනිල් පියසේන පියානන්ට මේ පින්බලෙන්. පරලෝ යහපතවේවා සත්පුරු සෑසුරවේවා සසරදුකින් නිදහන් ස වන්ඩවා සනාවදැබේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදංවී මේ සියලු දෙනා දැහැමින් රැක ගනිත්වා. ඒවාගේම පරම් පූජනීය ගුරුදේෝත්ම් පින්වල් ලුකුස්වාමින්නහන්සේටත් ඒවාගේම පින්වත් අලුදිනයේ සුබෝධිස්වාමන්න අහන්සේටත් මහමවනාවාසී සියලු ස්වාමින්නහන්සේලාටත් ලක්වැසි ලෝවැසි පිළිවෙේත් පුරන සඟරුවනටත් මේ පින් අනුමෝදංවිත්වා අනගාරිකා මෑනිවරුන්ට පැවිදි අපපේෂක දූපතුන්ට මේ පින් අනුමෝදං වී සනාතන ලෝ දහම අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වන්ට වාසනාවල බේවා. ඒවාගේම දඹදනිය දෑතව පහළගම පදිංචි, පින්වත් නීතිීඥ නිලන්ත කුමාරගේ මහත්මා, ඒවග වෛජී සුනේත්‍රා කුමාරි යාපා මහත්මය, රිතුලී සාරඥ්‍ය කුමාරගේ දියනියත්, ඒවාගේම ධයාබර මෑණියන් වන MPී විමලාවති, මෑනියන්තත් මේ පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සව දිහිර්ගායුස යහපත සැනසිල්ලවේවා සියලු රෝග දුරින්ම දුරුවේවා කරදර බාධක දුරින්ම දුරුවේවා සසරදුකෙන් නිදහන්ස්ුවෙන්ඩ ජීවිතය අතා ස්වභාව අවබෝධ කරගන්ඩ වාසනාව ලබීවා. එවාගේම කොරෝනාරෝගෙන් රෝගාතුරෝ සිටින සියලු දෙනා ඉක්මනෙන් නිදුක් නිරෝගී සුව ලබත්වා ලෝක වි්‍යසන වසංගතයක් වන මේ කොරෝණාව සංගතය දුරින්ම දුරඒවා බුද්ධානු භාවින් දම්මානු භාවින් සංගහනු භවින් අංගුලිමාල මහහා සැහි රම්මලි මහහා සැයේ ආනු භාවින් ජේසිරි මහ බෝ සමිදුගේ පිහිටෙන් සරු දෙනාට සිත්වේවා. අනිත්‍ය වසින් දුක්වසින් අනාත්මසිෙන් ජීවිත යහහාස්ුභාව අවබෝධ කරගඩ ඔබ අපට වාහසනවල බේවා තිරුවන්සරණයි නමු පුද්ධයි.